සුබ දවසක් වේවා ආදර අම්මිතාත් දුවේ පුතේ මේ කාලය වරප්‍රසාදයේ කාලය ඒ කාලය තුල ස්වාමින් වහන්සේ අද අපිට ආරාධනා කරන්නේ බින්දුනු සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නට දුර්වල වෙලා තියෙන සම්බන්ධතාවයන්ට පණ දෙන්නට ඇයි දුර්වල වුනේ කියලා චුට්ටක් හොයලා බලන්නට ගොඩාක් වෙලාවට ඇයි අපේ සම්බන්ධතාවයන් අතර ගැප් එකක් ඇති වෙන්නේ මොනවා නිසාද ඒ ගැප් එක ඇති වෙන්න හේතුව තමයි සමහර වෙලාවට අපි එක එක්කෙනාගේ අඩුපාඩු අනිත් පුද්ගලයාගේ අඩුපාඩු නෙමෙයි මගෙම අඩුපාඩුව වෙන්නට පුළුවන් මට මං කරන දේ පෙනෙන්නේ නැහැ අර හරියට මගේ අර බයිබලේ තියෙනවනේ මගේ පොල් පරාලේ පේන්නේ අනිත් කෙනාගේ ඇහි තියෙන ලී කුඩ පේනවා කියලා මගේ ඇහි පොල් පරාලේ තරම් වියක් තිබුණොත් විතරයි අනිත් කෙනාගේ දේ පුංචි දේ හරි විනිවිද පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නෙ. ඒකට හේතුව තමයි if I know what love means I know the other person how much that person loves මම දන්නවනම් බහැපත්කම කියන්නේ මොකද්ද කියලා මගේ ජීවිතේ තුළ අනිත් කෙනා බහැපත් වෙනකොට ඒක මට දැනෙවි. අනිත් මට මම ඉවසීම කියන එක මම දන්නවනම් අනිත් කෙනා ඉවසන ආකාරය මට පෙනෙවි. මට තරහ යන පුද්ගලෙක් නම් හොඳට අනිත් කෙනාගේ තරහ යන ස්වභාවය මට පෙනෙවි. මම සැක කරන පුද්ගලෙක් නම් අනිත් කෙනාගේ සැක සහිත ජීවිතේ පුංචි පුංචි අඩුපාඩුකම් තියෙනකොට ඒක පැහැදිලිව පෙනෙවි. මෙන්න මේ ආකාරයට සතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අනිත් කෙනා මට මගේ ජීවිතයට කැඩපතක් අනිත් කෙනා ඉස්සරහා හිටගත්තම මං ඒ පුද්ගලයාට ඔබ මෙහෙමයි 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 කියලා මෙන්න මේ වගේ ලිස්ට් එකක් හදනකොට ඒ ලිස්ට් එක සමහරලාවට ඒක මට අදාළ වෙන්න පුළුවන් අපි හරියට කල්පනාකාරී වෙන්න ඕනි අනිත් කෙනාට ඇඟිල්ල දික් කරද්දි ගොඩාක් වෙලාවට කල්පනා කරලා බලන්න ඇයි ස්වාමිනේ මට මේ ආකාරයට ඇඟිල්ල දික් කරන්න මට හිතෙන්නේ අනිත් කෙනාගේ යහපතට වඩා ඇයි මට දෙයියනේ අයහපතම පෙනෙන්නේ මොනවා නිසාද මට කොතනද වැරදිලා තියෙන්නේ මගේ ජීවිතේ අඩුපාඩු මොනවද මං හැදෙන්න ඕනි තැන් මොනවද මෙන්න මේ ආකාරයට හැදෙනකොට සමහර වෙලාවට අපිට ඒක අවස්ථාවක් වේවි අනිත් අයගේ ජීවිතේ තියෙන යහපත දකින්නට එහෙනම් හතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අද ස්වාමින් වහන්සේගෙන් අපි වරප්‍රසාද ඉල්ලමු මොනවටද ඔබේ ස්වභාවය ටියුන් කරගන්නට ඔබේ මනස ටියුන් කරගන්නට ඔබේ ආත්මය ටියුන් කරගන්නට ගොරගොර ගන්න නැති යන්නට රේඩියෝකේ නැත්තම් ගොරගොර ගන්නවා ටීවී එකේ නම් තිත් තිත් වැටෙනවා මෙන්න මේ ස්වභාවය ඔබේ ජීවිතේ අපහැදිලි ස්වභාවය නැති කරගෙන ඒ ගොරගොර ගන්න ස්වභාවය නැති කරගෙන අඳුර නැති කරගෙන ජීවිතයට ආලෝකයක් වෙන්නට එහෙනම් උන්වහන්සේ අපේ ජීවිතයේ ආලෝකය. එහෙනම් අනිත් කෙනා ඉදිරියේ අපි ස්වාමින් වහන්සේගේ ඉදිරියේ පහිට ගත්තම අපිට අපේ ස්වභාවය පේනවා වගේම අනිත් කෙනා ඉදිරියේ ගිහිලත් හිට ගන්නකොට සතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට ඔබව පේන්නට යනවා. ඔබේ ස්වභාවය අනිත් පුද්ගලයා තුළ ඔබ දකින්නට යනවා. ඒ නිසා අපිට තියෙන අත්දැකීම මත අධ්‍යාත්මිකත්වය මත අධ්‍යාපනය මත විශ්වීය දැනුම මත මේ හැම දෙයක් තුළම දිව්‍ය බලය මත අපි අනිත් අයව ඒ අවශ්‍ය කරන ජජ්මන්ට්ස් වලට දානවා. ඉතින් එහෙමනම් හතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ නැවත වතාවක් අපි ස්වර්ගයට හැරිමු. ස්වාමින් වහන්සේගේ කුරුසයේ කර තියාගෙන ගිය දුක් විඳ ස්වාමින් වහන්සේ වෙත හැරිලා උන් වහන්සේට කියමු ස්වාමිනේ මගේ බිඳුනු ස්වභාවය වටහා ගන්නට මට උදව් වෙන්න උපකාර කරන්න. එවිට මට මගේ අඳුර තුළ අනිත් කෙනාගේ අඳුර දකින්න නැතුව මගේ ආලෝකය තුළ අනිත් කෙනාගේ ජීවිතය යහපත් දකින්නට මට සලස්සන්න. ඔබ සියලු දෙනාට ජේසුගේ පිහිටයි.